හොඳයි ආයුබෝවන් පුතේ අපි අද වැඩ ටික ආරම්භ කරනවා පුතා 23 දරුවන්ගේ හොඳයි දරුවන්ගේ විවිධ ගැටලු තත්ත්ව දරුවනේ තියෙනවා විශේෂම දරුවනේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න ගියපහම ලොකු කාලයක් ගත වෙනවා හොඳයි අපි දරුවනේ වැඩ ටික ආරම්භ කරමු පුතේ 23 ඔයාලට දැන් මේ 23 පන්තියට සම්බන්ධ දෙන්න ඔයාලට දරුවනේ මේ දැන් පහුගිය දවස් කීපය තුළම අපි කතා කළා පුතේ මේ බහුවර්ණ ප්‍රශ්න පිළිබඳවයි සාකච්ඡාව මෙහෙවීම කළේ. දැන් මේ බහුවර්ණ ප්‍රශ්න ගැන පුතා කතා කරනකොට හරි බහුවර්ණ ප්‍රශ්න ගැන කතා කරනකොට අපි දරුවනේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැඳින්වීම සහ තාක්ෂණ වේදයේ සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන පාඩම් දෙක මූලික කරගෙන තමයි බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාව අපි පහුගිය දවසේ කළේ. හැබැයි දැන් අද අපි දරුවනේ සාකච්ඡා කරන්න උත්සාහ කරනවා මේ නිසා දරුවනේ අද රචනා ප්‍රශ්න වලට අද එන්න උත්සාහ කරනවා. අද මේ පන්තියේ ඉන්නවා හරි අද පුතා මේ පන්තියේ ඉන්නවා මේ විශේෂයෙන්ම මේ අලුතෙන්ම පන්තියට සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා 23 පන්තියට අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා ඒ දරුවෝ පළවෙනි පාඩම් දෙකේ කරුණු මේ වෙනකොට තාම දන්නේ නැතුව වෙන්නත් පුළුවන් ඒ කියන්නේ තාම දන්නේ නැතුවත් ඇති ඒ අයට සමහර විට අද මේ කතා කරන කොටස් නිකම් මඤ්ඤම් වගේ තේරෙයි හරි නමුත් පුතේ 23 අය බය වෙන්න එපා 23 අයට ඉදිරි සතිවල අපි පළවෙනි පාඩම් දෙකේ රිපීට් එක නැවත වතාවක් ලබා දෙනවා 23 ඔයාලට. එතකොට මේ පන්තිවලට සම්බන්ධ නොවිච්ඡාය ඉන්නවා නම් මේ පන්තිවලට සම්බන්ධ වෙලා ඔයාලට පුතා වැඩ ටික හවර කරගැනීමේ හැකියාව ලැබෙනවා 23 ඔයාලට. තේරුණානේ? හරි. එතකොට දරුවනේ දැන් අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අය මේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී සමහර විට නොදන්න කරුණු ගණනාවක් තියෙනට පුළුවන්. ඒ අය අවුලක් කරගන්න එපා. අපි දන්නවා වගේ වැඩ ටික කරගෙන යන්න. හරි. අනිත් අයට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. Right. අපි පුතා එනවා කතා කරන්න අද ඔයාලට දීලා තියෙනවා පුතා මෙන්න මේ level up test paper 3 කියන මෙන්න මේ paper එක ඔයාලට දීලා තියෙනවා 23 ඔයාලට. හරි. එතකොට පුතා මේ paper එක ගන්න අතට මෙයාගේ පුතා ඔයාලට දෙනවා පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය පුතා ඔයාලට දෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලට දෙනවා මේ තාක්ෂණ වේදියේ දිනුවත් එක්ක මිනිසා විසින් විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ හා විවිධ sannivedanakama භාවිතා කළාලු. මෙමගින් යහපත් සහ අයහපත් බලපෑම් සිදුවන බව දකින්නට ලැබුණලු. එවැනි යහපත් සහ අයහපත් බලපෑම් දෙක බැගින් ලියන්න කියලා කියනවා. යහපත් බලපෑම් මොනවද අයහපත් බලපෑම් මොනවද කියලා. දැන් පුතා තාක්ෂණයේ දිනුවත් එක්ක සිද්ධ වෙච්ච යහපත් බලපෑම් මොනවද? තාක්ෂණයේ දිනුවත් එක්ක සිද්ධ වෙච්ච යහපත් බලපෑම්. එකක් තමයි පුතා බලශක්ති ගත්තොත් එහෙම බලශක්තිය දරුවනේ සඳහා විවිධ විකල්ප ක්‍රම උපයෝගී කර ගැනීමක් කරලා තියෙනවා. ඒ වගේම දරුවනේ අධ්‍යාපනයේ සඳහා දරුවනේ විශාල පිටුවහලක් ලබා දීලා තියෙනවා විශේෂම දුරස්ථ අධ්‍යාපනයේ සඳහා. තොරතුරු සහ දැනුම ලබා ගන්න විවිධ ක්‍රම හැදිලා තියෙනවා. ඒ වගේම දරුවනේ ස්වාභාවික අනතුරු සහ උපද්‍රව පිළිබඳව කල්ැතුව දැනගන්න ක්‍රම දරුවනේ බිහි වෙලා තියෙනවා. සෞඛ්‍යංශයේ දියුණුව දරුවනේ කොච්චරද කියලා කියනවා නම් දරුවනේ විශේෂම මරණ අනුපාතිකය අඩු කරගන්න මේ ක්‍රමය නැත්තම් මේ තාක්ෂණය හැකියාවක් වෙලා තියෙනවා. ඔන්න යහපත් බලපෑම අයහපත් බලපෑනුත් තියෙනවා. තාක්ෂණයේ භාවිතා කරද්දී සිද්ධ වෙන අයහපත් බලපෑම මොනවද පුතා? එකක් තමයි පුතා පෞල් සංස්ථාව බිඳ වැටෙනවා. ඒ කියන්නේ පුතා පෞල් සම්බන්ධතා එහෙම නැත්නම් පුද්ගල සම්බන්ධතා දුර්වල වෙනවා. දැන් ඔබ දන්නවා විශේෂම දරුවනේ දැන් ඔබ කොච්චර දුරට දරුවනේ පරිගණක ක්‍රීඩාවලට ඒ වගේම ඔයාලගේ දරුවනේ මොබයිල් ෆෝන් එකේ තියෙන විවිධ ඇප් වලට දැන් Facebook එකට එහෙම නැත්නම් විවිධ chat කරන්න තියෙන විවිධ ඔය ඇප් වර්ග තියෙනවා. ඒ වගේ devices වලට ඔයාලා දරුවනේ කොච්චර ගිජු වෙලා තියෙනවද කියලා ඔබම දන්නවනේ. TV එකේ යන විවිධ වැඩසටහන් වලට හරි. එතකොට දරුවනේ දැන් එහෙම එල්බගෙන ඉන්නකොට ඒ කාලය තුල සිද්ධ වෙන්නට ඕනේ මානව සම්බන්ධතා අවම වෙලා යනවා. ඒ වගේම පරිසර දූෂණය සිද්ධ වෙනවා. සංස්කෘතියට හානි සිද්ධ වෙනවා. ඒ වගේම දරුවනේ පුද්ගල මනස විකෘති වෙනවා. පැහැදිලිද? මේ වගේ දේවල් ගණනාවක් අයහපත් බලපෑම් විදිහට සිද්ධ වෙනවා. ඒ නිසා අපි කතා කරමු පළවෙනි ප්‍රශ්නයේ ඒ කොටසේ පළමු සහ දෙවෙනි කොටස් දෙකට පුතා අපි මෙන්න මෙහෙම උත්තර ගන්නට උත්සාහ කරනවා. හරි. එනවා පුතා අපි සාකච්ඡා කරන්නට මෙන්න මේ කාරණාවත් එක්ක. හොඳයි. ඔයාලගේ දරුවනේ කියලා තියෙන මේ කාරණාවලට අපි යමු පළවෙනි කොටස. යහපත් බලපෑම් ගැන ඔයාලගෙන් අහන්නේ. පුතා අපිට සිද්ධ වෙන යහපත් බලපෑම් අපි කීපයක් කියමු. ඔයාලා ලියලා ඇති අඩුපාඩු තියෙනවා නම් පමණක් නෝට් කරගන්න. යහපත් බලපෑම් මෙන්න මේවා පුතා ලියන්න. යහපත් බලපෑම් මෙන්න මේවා ලියන්න පුතා. රෝග හඳුනා ගැනීම මගින් මරණ අනුපාතිකය රෝග හඳුනා ගැනීම මගින් මරණ අනුපාතිකය අඩුවීම
රෝග හඳුනා ගැනීම මගින් මරණ අනුපාතිකය අඩුවීම මරණ අනුපාතිකය අඩුවීම තවත් යහපත් බලපෑමක් ලියන්න තවත් යහපත් බලපෑමක් ලියන්න ලියන පොත දුරස්ථ අධ්‍යාපන ක්‍රම බිහිවීම දුරස්ථ අධ්‍යාපන ක්‍රම බිහිවීම දුරස්ථ අධ්‍යාපන ක්‍රම බිහිවීම right තවත් දරුවනේ යහපත් බලපෑමක් ලියන්න අනාරක්ෂිත තත්ත්ව අනාරක්ෂිත තත්ත්ව කල්තබා හඳුනාගත හැකි වීම අනාරක්ෂිත තත්ත්ව කල්තබා හඳුනාගත හැකි වීම අනාරක්ෂිත තත්ත්ව කල්තබා හඳුනාගත හැකි වීම කල්තබා හඳුනාගත හැකි වීම ඒ වගේම පුතා ලියන්න තවත් යහපත් බලපෑමක් ලියන්න තවත් යහපත් බලපෑමක් ලියන්න තොරතුරු හා දැනුම මම ඒක ඩිස්ප්ලේ කරලා නැහැ ඩිස්ප්ලේ නොකරපු කාරණාවක් ලියන්නේ කියන්නේ මෙහෙම තොරතුරු හා දැනුම තොරතුරු හා දැනුම ලබාගත හැකි වීම 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 ඒ වගේම තව එකක් ලියන්න දරුවනේ නිෂ්පාදන පළදායිතාව ඉහළ යාම නිෂ්පාදන පළදායිතාව ඉහළ යාම නිෂ්පාදන පළදායිතාව ඉහළ යාම නිෂ්පාදන පළදායිතාව ඉහළ යාම තව එකක් ලියන්න තව එකක් ලියන්න තව එකක් ලියන්න පුනර්ජනනීය බලශක්ති පුනර්ජනනීය බලශක්ති පුනර්ජනනීය බලශක්ති පුනර්ජනනීය බලශක්ති ක්‍රම ක්‍රම බිහිවීම පුනර්ජනනීය බලශක්ති ක්‍රම බිහිවීම ඒ කියන්නේ සූර්ය ශක්තිය ඒ වගේම සුලං ශක්තිය ජල ශක්තිය වගේ දේවල් හරි පුනර්ජනනීය බලශක්ති බිහිවීම පුනර්ජනනීය කියන්නේ නැවත නැවත ජනනය කරන්න පුළුවන් ශක්තියින් කියන අදහස පුනර්ජනනීය කියන්නේ නැවත නැවත ජනනය කළ හැකි ශක්තියින් හොඳයි ඔන්න යහපත් බලපෑම් හරි ඊළඟට ලියන පොත අයහපත් බලපෑම් අපි කීපයක් ලියමු අයහපත් බලපෑම් අයහපත් බලපෑම් ලියන පුතා අයහපත් බලපෑම් කීපයක් ලියනවා අයහපත් බලපෑම් කීපයක් ලියනවා පෞල් සබදතා පෞල් සබදතා බිඳ වැටීම පෞල් සබදතා බිඳ වැටීම පෞල් සබදතා බිඳ වැටීම තව එකක් ලියනවා ළමුන් හා වැඩිහිටියන් ළමුන් හා වැඩිහිටියන් හුදකලා කිරීම ළමුන් හා වැඩිහිටියන් හුදකලා කිරීම ළමුන් හා වැඩිහිටියන් හුදකලා කිරීම තව එකක් ලියනවා රටේ සංස්කෘතික නැත්නම් රටේ සංස්කෘතිය විනාශ වීම රටේ සංස්කෘතිය විනාශ වීම රටේ සංස්කෘති විනාශ වීම තව එකක් ලියන්න ස්වාභාවික සම්පත් ක්ෂය වීම ස්වාභාවික සම්පත් ක්ෂය වීම තව එකක් ලියන්න පරිසර දූෂණය සිදුවීම පරිසර දූෂණය සිදුවීම පරිසර දූෂණය සිදුවීම ඔන්න පොත අපි කාරණා කීපයක්ම මතක් කළා මෙහිදී ඊළඟ බී කොටස පහත සඳහන් යුගයන් සඳහා වූ සුවිශේෂී වූ සොයා ගැනීම එක බැගින් ලියන්න කියලා කියනවා ගල් යුගය කෘෂිකාර්මික යුගය කාර්මික යුගය රයිට් ඔය කතන්දර ටිකක් කියනවා ගල් යුගය තුල සොයාගත්ත සොයා ගැනීම මොනවද ගින්දර සොයාගත්තා ගල් ආයුධ සොයාගත්තා භාණ්ඩ ප්‍රවාහණයට සම්මලු වගේ දේවල් සොයාගත්තා කෘෂිකාර්මික යුගය තුල සොයාගත්ත දේවල් දැවෙන් කළ කෘෂි උපකරණ සොයාගත්තා නවවාරි තාක්ෂණික ක්‍රම බිහි වුණා සත්ව අපද්‍රව්‍ය පොහොරක් ලෙස භාවිතා කළා කාර්මික යුගය තුල දරුවනේ ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතා කළා වාෂ්පෙන්ජිම හොයාගත්තා ඒ වගේම දරුවනේ මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භ කළා දුම්රිය බස් රථ වගේ දේවල් නිර්මාණය වුණා අභ්‍යවකාශ තරණ යුගයේදී පුතා කොලොන නිෂ්පාදන බිහිවීම නැනෝ තාක්ෂණික නිෂ්පාදන බිහිවීම වගේ දේවල් සිද්ධ වුණා පුතේ එනිසා අපි ලියමු දරුවනේ සොයාගත්ත දේවල් බී කොටසට බෙන්නේ මෙහෙම හරි ගල් යුගය තුල සොයාගත්ත දේවල් ලියන පුතා බෙන්නේ මෙහෙම ලියන්න පළවෙනි එකනට ගින්දර ගින්දර ඒ වගේම පුතා ගල් ආයුධ
ගල් ආයුද ඒ වගේම පුතා සම්මලු භාවිතය සම්මලු භාවිතය වන පළවෙනි එක නะ හරි ඊළඟ කුෂිකාර්මික යුගය තුල සොයාගත් දේවල් යන පුතා දැවෙන් තනාගත් කුෂිකාර්මික යුගය තුල लेना पुता देवेन तनागत कृषि उपकरण भावितय देवेन तनागत कृषि उपकरण भावितय देवेन तनागत कृषि उपकरण भावितय एवागेम पुता अरे ताक्षणिक दोष पन हरे मंगन वाले प्रश्न पौद्गलिक मटत्म प्रश्न सिग्नल फेलियर सिद्धवेन गटल पारी तत्व हरे හොඳයි අපි දරුවනේ කතා කළේ කුෂිකාර්මික යුගය තුල සිද්ධ වෙන්න පුළුවන් සොයා ගැනීම අපි කතා කළේ පුතා දැවෙන් තනාගත් කෘෂි උපකරණ භාවිතා කරනවා රෝදය සොයා ගන්නවා වාරි ක්‍රම සොයා ගන්නවා තව කෙනෙක් ලියන්න පුතා තව කෙනෙක් ලියන්න දෙවෙනි එකනට සත්ව අපද්‍රව්‍ය පොහොරක් ලෙස භාවිතය සත්ව අපද්‍රව්‍ය පොහොරක් ලෙස භාවිතය සත්ව අපද්‍රව්‍ය පොහොරක් ලෙස භාවිතය හරි තුන්වෙනි එක නා පුතා කාර්මික යුගය කාර්මික යුගය තුල සොයාගන්න පුතා මෙන්න මේ නිර්මාණයන් ටික. මෙන්න මේවා තමයි කාර්මික යුගය තුල පුතා සොයාගන්න නිර්මාණ වෙන්නේ. දේන පුතා මෙහෙම. ලියනවා යන්ත්‍ර සූත්‍ර බිහිවීම යන්ත්‍ර සූත්‍ර බිහිවීම अरे मंगेतर में फॉल्ट सिद्ध होने दोष में मटम सिद्ध होने दोष अरे मगे बैठते हैं फॉल्ट है अरे ऐसा कर पुते अभी कृषि कार्मिक युग इवर आई कार्मिक युग चल पुते निर्माण विच देवाल गए अभी साक्षा कर मीन पुण्य ये पुता यंत्र सूत्र बिहेवी मगन कथा कला इवागे मदर उन्हें शिल्पीय क्रम स्वयागनी मगन कथा करवा शिल्पीय क्रम स्वयागनी वगे देवाल ईट अमदर दरुण तवलियान वह कार्मिक युग सिद्ध पता बिन्नी वगे देवाल ලියන්න ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතය තුන්වෙනි කාරණාවටම ලියා ගන්න ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතය ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතය ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතය ඒ වගේම ලියනවා වාෂ්ප එන්ජිම සොයා ගැනීම නැත්නම් වාෂ්ප එන්ජිම වාෂ්ප එන්ජිම වාෂ්ප එන්ජිම එවගේම දුම්රියහා බස්රත නිර්මාණය වීම නැත්නම් නිෂ්පාදනය දුම්රියහා බස්රත නිෂ්පාදනය දුම්රියහා බස්රත නිෂ්පාදනය ඔය වගේ දේවල් හරි හතරවෙනි කාරණාව කියන්නේ පුතා දෙවන ලෝක යුද්ධ සමය දෙවන ලෝක යුද්ධ කාලයේදී පුතා බිහි වෙනා මෙන්න මේ දේවල් ලියනවා කීපයක් රේඩාර් තාක්ෂණය ඔයාලා දන්නවා මේ දේවල් රේඩාර් තාක්ෂණය රේඩාර් තාක්ෂණය එවගේම පුතා जेट एंजिम निष्पादनय जेट एंजिम निष्पादनय इवगेम जेरी बंधुन इवगेम न्यष्टिक शक्ति नत्ता न्यष्टिक बलय न्यष्टिक शक्ति नत्ता न्यष्टिक बलय हरे वन बी कोड से तव एक्केन एक्केन पुता पस्सनी एक्केन अभ्यावकाश तरण युगय या නිර්මාණය කරන ඒ කාලය තුළ පුතා ක්ලෝන නිෂ්පාදන සහ නැනෝ නිෂ්පාදන එනිසා පස්සෙනි එක්කනට ලියනවා පුතා ක්ලෝන නිෂ්පාදන ඒ වගේම නැනෝ නිෂ්පාදන 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 හරි ඊට පස්සේ පුතා එනවා දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නේදී කියනවා පුතා දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටස දෙවෙනි ප්‍රශ්න පුතා ඒ කොටස කියනවා මෙන්න මෙහෙම ප්‍රථමාධාර දෙන්නෙකු සතු තිලියුතු ගුණාංග තුනක් මම දැන් ඒ ප්‍රශ්නේ දාලා තියෙන පුතා සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන පාඩමෙන් දැන් ප්‍රථමාධාර දෙන පුද්ගලයෙකු සතු විය යුතු දරුවනේ ගුණාංග තුනක් කියන්නේ මෙන්න මේවා
කරුණාවන්ත වෙන්නට ඕනේ. ඉවසිලිවන්ත වෙන්නට ඕනේ. කලබලකාරී නොවන කෙනෙක් වෙන්නට ඕනේ. ඒ වගේම දරුවනේ මොනවද පිළිකුල් සහගත හැඟීම් ඇති නොවන කෙනෙක් වෙන්නට ඕනේ. තැනට සුදුසු නුවණ භාවිතා කළ හැකි කෙනෙක් වෙන්නට ඕනේ. ඒ වගේම ප්‍රථම ආධාර විධි ක්‍රම පිළිබඳව ඖෂධ පිළිබඳව යම්කිසි දැනුමක් තියෙන කෙනෙක් වෙන්නට ඕනේ. පැහැදිලිද? ඔන්න ඔය ගුණාංග තියෙන කෙනෙක් නම් ප්‍රථම ආධාර දෙන්න වඩාත් සුදුසුයි පුතා. අහන්නේ අපෙන් එයයි දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසට. එනිස අපි යනවා කතා කරන්න දෙවෙනි ප්‍රශ්නේ කොටස. ප්‍රථම ආධාර දෙන්නෙක් සතුව තිබිය යුතු ගුණාංග. ලියන පුතා කීපයක්. කාරුණික විය යුතුය. කාරුණික විය යුතුය. කාරුණික විය යුතුය. ඒ වගේම කලබල නොවන්නෙකු විය යුතුය. කලබල නොවන්නෙකු විය යුතුය. කලබල නොවන්නෙකු විය යුතුය. කලබල නොවන්නෙකු විය යුතුය. ඒ වගේම ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. ඒ වගේම පිළිකුල් කරන්නෙකු නොවිය යුතුය. පිළිකුල් කරන්නෙකු නොවිය යුතුය. ඒ වගේම ප්‍රථමාධාර පිළිබඳ යම් දැනුමක් තිබිය යුතුය. ප්‍රථමාධාර පිළිබඳ යම් දැනුමක් තිබිය යුතුය. යම් දැනුමක් තිබිය යුතුය. ඔන්න ඔය ගුණාංග වලින් යුක්ත පුද්ගලයෙක් තමයි පුතා ප්‍රථමාධාර දෙන්න හොඳයි කියලා කියන්නේ. නැත්තම් ප්‍රථමාධාර දෙන්න ප්‍රථමාධාර දෙද්දී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ පුතා රෝගියෙකුගේ බිය තුරන් කිරීමනේ. ඒ වගේම වෛද්‍යවරයෙක් දක්වා ගෙන යන අතරතුර ඔහුට වෙන්න පුළුවන් හානිය අවම කිරීමනේ. පැහැදිලිද? හරි. ඉතින් අන්න ඒ තත්ත්වවලට මුහුණ දෙනකොට දරුවනේ මේ ප්‍රථමාධාර දෙන පුද්ගලයා බය වෙන්න බෑ, කලබල වෙන්න බෑ, රෝගියාට බනින්න බෑ. හරි. ඒ වගේම රුධිරය දැක්කාම නැත්තම් වෙන තුවාලයක් දැක්කම බය වෙලා කෑ ගහනද, එහෙම නැත්තම් මට අප්පිරියව බෑ කියලා කෑ ගහනද හදන පුද්ගලයෙක් නොවිය යුතුයි. ඒ ටික තමයි අපි ඔය කතා කළේ. අපි ඔය කතා කරලා තියෙන අපේ පාඩම තුල. ඊට පස්සේ පුතා ඒක දෙවෙනි කොටස. විදුලිය මගින් ඇතිවන ගිනි නිවීමට භාවිතා කළ හැකි ගිනි නිවීමේ උපකරණය කුමක්ද? පුතා දැන් අපි දන්නවා ගිනි නිවන උපකරණ වර්ග හතරක් අපි දන්නවා. ජල ගිනි නිවනේ දන්නවා. සිලින්ඩරයේ පාට රතු පාටයි. කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවනයක් දන්නවා. සිලින්ඩරයේ පාට කළු පාටයි. වියලි කුඩු ගිනි නිවනයක් තියෙනවා. සිලින්ඩරයේ පාට නිල් පාටයි. පෙන ගිනි නිවනයක් තියෙනවා. සිලින්ඩරයේ පාට දරුවනේ ලා කහ පාටයි. නිකන් ක්‍රීම් පාටට හුරුයි. පැහැදිලිද? හරි. එතකොට පුතා ඔන්න ඔය කාරණා පිළිබඳව අපි දරුවනේ කතා කරනකොට දරුවනේ විදුලිය නිසා ඇතිවන ගින්නක් නිවන්න ජලීය මාධ්‍ය භාවිතයේ නුසුදුසුයි. ජලය හොඳ නැහැ, පෙන හොඳ නැහැ. එතකොට වියලි කුඩු සහ කාබන් ඩයොක්සයිඩ් කියන දෙවර්ගයම විදුලිය නිසා ඇති වූ ගින්නක් නිවන්න ගැටලුවකින් තොරව භාවිතා කරන්න පුළුවන්. තේරුණානේ? එහෙනම් විදුලිය මගින් ඇතිවන ගිනි නිවීමට තියෙන්නට ඕන ගිනි නිවන උපකරණය මොකක්ද කියලා අහන්නේ. එක්ක වියලි කුඩු, එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් පුතා දෙවෙනි කොටසට උත්තරය. වියලි කුඩු හා CO2 ගිනි නිවනය. වියලි කුඩු හා CO2 ගිනි නිවනය. හරි. ඊට පස්සේ එයාගේ B කොටස. හදිසි අනතුරු අවම කර ගැනීමට යන්ත්‍ර නිෂ්පාදකයා සපයලා තියෙන තොරතුරු දෙකක් අහනවා. දැන් යන්ත්‍රයක් භාවිතා කරද්දී යන්ත්‍රයකින් අනතුරු වෙන්න පුළුවන්. ඒක අවම කරන්න නිෂ්පාදකයා විසින් දෙන තොරතුරු ටිකක් තියෙනවා. පළවෙනි තොරතුරු තමයි යන්ත්‍රය ක්‍රියාත්මක කරද්දී භාවිතා කරන්න ඕන වෝල්ටියතාව කීයද? යන්ත්‍රය ක්‍රියාත්මක කරද්දී භාවිතා කළ යුතු ධාරාව කීයද කියලා ඔහු විසින් දෙනවා. ඒ වගේම යන්ත්‍රය ක්‍රියාත්මක කරාට පස්සේ ආපහු ගබඩා කරලා තියන්න ඕන කොහොමද කියලා දෙනවා. ඒ වගේම යන්ත්‍රය ක්‍රියාත්මක කරවද්දී ඒක ක්‍රියාත්මක කරවිය යුත්තේ කොහොමද? ඒ කියන්නේ ඒක එකලස් කිරීම කරන්න කොහොමද කියලා දරුවනේ කියලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් හරහා අපිට යන්ත්‍රයක් භාවිතා කරද්දී සිද්ධ වෙන්න පුළුවන් අනුතුරු වලින්
අපිට අවම කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. අපි ආන් ඒ ටික මෙන්න මෙහෙම පොතේ ලියමු ඒ නිසා. කියන්නේ මෙන්න මෙහෙම. අනතුරු අවම කරගන්න නියන්ත්‍රණ නිෂ්පාදකයා සපයා තියෙන තොරතුරු දෙකක් අහනවා. හරි. ලියන පොතා මෙන්න මෙහෙම B කොටසට පිළිතුර. හරි. B කොටසට පිළිතුර ලියන මෙහෙම. ලියන පොතා. ලියනවා. යන්ත්‍රය භාවිතා කළ යුතු යන්ත්‍රය භාවිතා කළ යුතු ආකාරය යන්ත්‍රය භාවිතා කළ යුතු ආකාරය යන්ත්‍රය භාවිතා කළ යුතු ආකාරය ඊළඟට යන්ත්‍රය ගබඩා කළ යුතු ආකාරය ඔහු විසින් දීලා තියෙනවා යන්ත්‍රය ගබඩා කළ යුතු ආකාරය යන්ත්‍රය ගබඩා කළ යුතු ආකාරය ඒ වගේම යන්ත්‍රය සඳහා භාවිතා කළ යුතු යන්ත්‍රය සඳහා භාවිතා කළ යුතු වෝල්ටීයතාවය හා යන්ත්‍රය සඳහා භාවිතා කළ යුතු වෝල්ටීයතාවය හා ඇම්පියර් ගණන යන්ත්‍රය සඳහා භාවිතා කළ යුතු වෝල්ටීයතාවය හා ඇම්පියර් ගණන ඔන්න ඔය ටික නිෂ්පාදකයා විසින් පුතා දීලා තියෙනවා එතකොට වෙන්න පුළුවන් හානිදායක තත්වලින් වළක්වා ගන්න හැකියාවක් අපිට තියෙනවා හොඳයි ඊළඟට එනවා අපි තුන්වෙනි ප්‍රශ්නෙට පුතා තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා පුතා ඒ කොටස පළවෙනි එකේනවා කියනවා තාක්ෂණ වේදේ අනාගත ප්‍රවණතා දෙකක් අහනවා පුතා තාක්ෂණ වේදේ අනාගත ප්‍රවණතා ගැන කතා කරද්දී අනාගත ප්‍රවණතා ගණනාවක් තියෙනවනේ එකක් තමයි පුතා පොසිල ඉන්ධන භාවිතයෙන් දහවණය නැත්නම් පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්ති භාවිතයට වර්තමානයේ වෙද්දි දරුවනේ අවධානය යොමු වෙලා තියෙනවා ඕකේ එකක් ඊළඟට පුතා කැතෝඩ් කිරණ නාල භාවිත රූපවාහිනී යන්ත්‍ර වෙනුවට LCD තිර සහිත රූපවාහිනී යන්ත්‍ර වර්තමානයේ වෙද්දි නිර්මාණය වෙලා තියෙනවා ශීතකරණවල භාවිතා කරපු CFC වායුව වෙනුවට දරුවනේ පරිසර හිතකාමී වායුන් මේ වෙනකොට භාවිතයේ පවතිනවා ඒ වගේම පුතා මේ බලශක්තිය පවා පුතා රැහන් රහිතව සම්ප්‍රේෂණය ඒ කියන්නේ පුතා බලශක්තිය පවා මේ විවිධ අපිට දරුවනේ ඒ කියන්නේ රැහන් රහිතව බලශක්තිය පවා සම්ප්‍රේෂණය කරවන්න පුළුවන් වෙලා තියෙනවා ඊට අමතරව දරුවනේ අනාගතයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ජීවත් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා ඉතින් ඔන්න ඔය අනුව අපිට දරුවනේ තාක්ෂණ වේදේ අනාගත ප්‍රවණතාව ගැන කටයුතු කරන්න පුළුවන් කාරණා දෙකක් නෙමෙයි අපි කීපයක්ම ලියමු තුන්වෙනි ප්‍රශ්නේ ඒ වලට අපි එනවා තුන්වෙනි ප්‍රශ්නේ ඒ වල පළවෙනි කොටස ලියන පුතා මෙන්න මෙහෙම අනාගත ප්‍රවණතා කීපයක් අපි ලියමු ලියන පුතා මෙන්න මෙහෙම ලියන්න මෙහෙම පොසිල ඉන්ධන භාවිතයෙන් පොසිල ඉන්ධන භාවිතයෙන් දහවණය වන පොසිල ඉන්ධන භාවිතයෙන් දහවණය වන මෝටර් වාහන වෙනුවට සූර්යාලෝකය මෝටර් වාහන වෙනුවට සූර්යාලෝකය කමා ජෛව ඉන්ධන සුළඟ වැනි පුනර්ජනනීය බලශක්ති භාවිතයට ගැනීම පුනර්ජනනීය බලශක්ති භාවිතයට ගැනීම පුනර්ජනනීය බලශක්ති භාවිතයට ගැනීම තව එක්කෙනෙක් ලියනවා කැතෝඩ කිරණ නල භාවිත කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට අඩු ජව භාවිත LCD රූපවාහිනී තිර නිර්මාණයේ වීම අඩු ජව භාවිත LCD රූපවාහිනී තිර නිර්මාණය වීම අඩුජව භාවිත LCD රූපවාහිනී තිර නිර්මාණය වීම ඊළඟට පොතේ ඕසෝන් ස්තරයට
හානිකර වායුවෙන් නැත්නම් හානිකර වායු භාවිතයෙන් ඕසෝන් ස්තරයට හානිකර වායු භාවිතයෙන් ඉවත්ව හානිකර වායු භාවිතයෙන් ඉවත්ව ඉවත්ව විකල්ප වායු භාවිතයෙන් විකල්ප වායු භාවිතයෙන් ශීතකරණ විකල්ප වායු භාවිතයෙන් ශීතකරණ ක්‍රියාත්මක කිරීම විකල්ප වායු භාවිතයෙන් ශීතකරණ ක්‍රියාත්මක කිරීම ඔන්න ඔවා අනාගත ප්‍රවණතා තව තියෙනවා අපි තව කීපයක් කතා කරමු පුතා තව මේක ලියන අය ඉන්නවද පුතා ඉක්මන් කරලා ලියන්න බලන්න ලියන අය ඉන්නවනම් වැඩක ඉක්මනින් ලියන්නක බලන්න ලියන අය ඉන්නවනම් හරි අපි ඊළඟ කරුණත් ලියනවා හතරවෙනි කාරණාවත් ලියනවා ලියනවා හතරවෙනි එකන ලියනවා නැනෝ තාක්ෂණය භාවිතයෙන් නැනෝ තාක්ෂණය භාවිතයෙන් දූවිලි නොරැඳෙන නැනෝ තාක්ෂණය භාවිතයෙන් දූවිලි නොරැඳෙන ඇඳුම් පැළඳුම් දූවිලි නොරැඳෙන ඇඳුම් පැළඳුම් කමා රෝගාබාධ පවතින ස්ථානවලට රෝගාබාධ පවතින ස්ථානවලට ඍජුවම ප්‍රතිකාර ලබා දීමේ ඍජුවම ප්‍රතිකාර ලබා දීමේ ක්‍රම බිහිවීම දැන් ඔබ මේ සියලුම කරුණු දන්නවා පුත අපි තේරි පන්ති මේ දේවල් කතා කරලා තිබ්බේ හරි බිහිවීම ඊළඟට ලියනවා අභ්‍යවකාශය පිළිබඳ සිදු කෙරෙන අභ්‍යවකාශය පිළිබඳ සිදු කෙරෙන පර්යේෂණවල ශීඝ්‍ර වර්ධනීය සමග අනාගතයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ජීවත් වීමේ ප්‍රවණතාවක් ඇතිවීම අවසාන කාරණාව ලියන්න දරුවනේ අවනාගත ප්‍රවණතා යටතේ අවසාන කෙනා ලියනවා විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණය සංවර්ධනීය වීමේ ශීඝ්‍රතාවය අනුව බලශක්තිය පවා රහන් රහිතව සම්ප්‍රේෂණීය කිරීමේ ප්‍රවණතා ඇතිවීම right වන පුත අනාගත ප්‍රවණතා අපි කීපයක් පොතේ අපි සාකච්ඡා කළේ හරි පන්තියේ දරුවනේ වැඩ සිද්ධ කරනකොට අනවශ්‍ය වැඩ කරන්න එපා මම පුද්ගලයන් අඳුරගත්තට පස්සේ ක්ලාස් එකෙන් මම අයින් කරනවා ඒ නිසා මේ ස්ක්‍රීන් එකේ විවිධ දේවල් ලිවීමෙන් වළකින්න හරි නොදැනුවත්ව හෝ ඒක වුණා නම් ආය කරන්න එපා හරි right ඊට පස්සේ පුතා මම එනවා සාකච්ඡා කරන්නට තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ දෙවෙනි කොටසට ඒවල දෙවෙනි කොටස තාක්ෂණ වේදේ පාරිසරික බලපෑම් දෙකක් අපෙන් අහනවා තාක්ෂණ වේදේ පාරිසරික බලපෑම් දෙකක් පුතා දැන් තාක්ෂණ වේදේ පාරිසරික බලපෑම් ගැන කතා කරනකොට අපි මෙන්න මෙහෙම සාකච්ඡා කරනවා දැන් පරිසරයට වෙන්න පුළුවන් බලපෑම් එකක් තමයි ස්වාභාවික සම්පත් ක්ෂය වෙනවා ඒ වගේම නව පරිසර පද්ධතියින් ඉදි වෙනවා ඒ වගේම පුතා තව සිද්ධ වෙනවා පරිසරයේ නැත්තම් දරුවනේ මේ ග්ලැසියර දියවීමත් එක්ක ඒ කියන්නේ දරුවනේ අපි දන්නවා දරුවනේ හරිතාගාර ආචරණයත් එක්ක දරුවනේ
ග්ලැසියර ඒ කියන්නේ හරිතාගාර ආයතනත් එක්ක දරුවනේ පෘථිවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම සිද්ධ වෙනවා. හරි? ඔන්න ඔය වගේ දේවල්. ඒ වගේම දරුවනේ මේ අපිට තවත් දරුවනේ සිද්ධ වෙනවා ඔය පරිසර දූෂණියත් දරුවනේ මේත් එක්කම සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ තාක්ෂණවේදී දියුණුවත් එක්ක පරිසරයට වෙන බලපෑම ගැන කතා කරද්දී අපිට කීපයක් වෙන මෙහෙම කතා කරන්න පුළුවන් පුතා. මේ සියලුම දේවල් ඔබ දන්න දේවල් අපි පැහැදිලිව වෙන මෙහෙම නෝට් කරනවා දැන්. හරි? දෙන පුතා වෙන මෙහෙම. ලියන මෙන්න මෙහෙම තාක්ෂණ වේදේ පාරිසරික බලපෑම් දෙකක් අපෙන් අහනවනේ ලියන්න කියලා අපි ලියමු පුතා මෙන්න මෙහෙම ලියනවා මෙන්න මෙහෙම එකක් තමයි අපි පාරිසරික බලපෑම් ලියනවා දෙකක් අහන්න අපි කීපයක් ලියමු පාරිසරික බලපෑම් පළවෙනි එක නා තමයි පරිසර දූෂණය ඊළඟට සිද්ධ වෙනවා පුතා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා හරිතාගාර බලපෑම 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 ඊළඟට ස්වාභාවික සම්පත් ක්ෂය වීම ස්වාභාවික සම්පත් ක්ෂය වීම ස්වාභාවික සම්පත් ක්ෂය වීම ස්වාභාවික සම්පත් ක්ෂය වීම ඊළඟට නව පරිසර ඉදිවීම හොඳයි තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසරයි පුතා පිළිතුරු අපි ලබා ගත්තා ඔය විදිහට අනතුරු එනවා පුතා අපි සාකච්ඡා කරන්නට තුන්වෙනි ප්‍රශ්නේ B කොටසට තුන්වෙනි ප්‍රශ්නේ බී කොටසෙදි පුතා කියනවා තාක්ෂණයේ දියුණුව පරිසර දියුණුවට මෙන්ම පරිසර දූෂණය වළක්වා ගැනීමටද යොදා ගන්න පුළුවන් කියලා කියනවා පළවෙනි කොටස අහනවා පරිසර දූෂණය වීමට ඇති බලපෑම් දෙකක් මොනවද කියලා අහනවා පුතා පරිසර දූෂණය සිද්ධ වෙන්න බලපාන බලපෑම් තමයි එකක් දරුවනේ කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය පරිසරයට මුදා හරිනවා ඒ වගේම දරුවනේ ඊට අමතරව රසායනික ද්‍රව්‍ය වගේ දේවල් පරිසරයට මුදා හැරීම සිද්ධ වෙනවා ඒ වගේම දරුවනේ කර්මාන්ත ශාලාවල ඔය කාරණාවලට අමතරව තව දරුවනේ සිද්ධ වෙන්න පුළුවන් විශේෂයෙන්ම ඔය පරිසර දූෂණය සිද්ධ වෙන්න පුළුවන් හරි අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ දරුවනේ මොනවද සිද්ධ වෙන්න පුළුවන් යාන්ත්‍රණ නැත්තම් කාරණා කියන වගයි පුත අපි සාකච්ඡා කරමින් ඉන්නේ පරිසරයට එහෙම නැත්තම් දරුවනේ පරිසර දූෂණයන් වෙන ආකාරයට අපිට දරුවනේ එතනදී ගන්න පුළුවන් මෙන්න මෙහෙම පරිසර දූෂණ ඇතිවීම වෙන බලපාන බලපෑම් යටතේ අපිට ගන්න පුළුවන් B වල පළවෙනි කොටසට පැහැදිලි වෙන මෙහෙම ප්‍රකාශන කීපයක් එකක් තමයි පුතා රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වීම රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වීම තව එකක් පුතා ලැබුගිනි නිවීමට තාක්ෂණික උපක්‍රම ලැබුගිනි නිවීමට තාක්ෂණික උපක්‍රම භාවිතය ලැබුගිනි නිවීමට තාක්ෂණික උපක්‍රම භාවිතය ඒක ප්‍රතිපලයක් ලෙසත් පරිසර දූෂණයන් සිද්ධ වෙනවා තව එකක් දරුවනේ ලියනවා තව එකක් ලියනවා තව එකක් ලියනවා මෝටර් වාහනවල දුම වායුගෝලයට මුසුවීම මෝටර් වාහනවල දුම වායුගෝලයට මුසුවීම වායුගෝලයට මුසුවීම වායුගෝලයට මුසුවීම තව එකක් ලියන්න තව එකක් ලියන්න දරුවනේ අපිට මෙහෙමත් කියන්න බලන්න ඩෙසිබල් 90ට වඩා ඩෙසිබල් ඩෙසිබල් 90ට වඩා ඩෙසිබල් 90ට වඩා තීව්‍රතාවයකින් යුත් ශබ්ද ඩෙසිබල් 90ට වඩා තීව්‍රතාවයකින් යුත් ශබ්ද ඩෙසිබල් 90ට වඩා තීව්‍රතාවයකින් යුත් ශබ්ද තීව්‍රතාවයකින් යුත් ශබ්ද තීව්‍රතාවයකින් යුත් ශබ්ද ශබ්ද වාතයට මුසුවීම එතකොට වායු දූෂණය වෙනවා වාතයට මුසුවීම සර් වාතයට මුසුවීම ඔන්න පුතා පරිසර දූෂණය ගත්තාම ජල දූෂණය
ශබ්ද දූෂණය වායු දූෂණය ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන් ඔය සියල්ලක්ම එකට මම ඔතනදී ගත්තා ඒක දෙවෙනි කොටස පරිසරය ආරක්ෂා කර ගැනීමට ඇති බලපෑම් දෙකක් අපෙන් අහනවා පරිසරය ආරක්ෂා කර ගැනීමට තියෙන පරිසර ආරක්ෂා කර ගැනීමට ඇති බලපෑම් දෙකක් පුතා පරිසරය ආරක්ෂා කර ගැනීමට තියෙන බලපෑම් ගත්තට පස්සේ එතකොට අපිට මෙන්න මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් පරිසරය ආරක්ෂා කරගන්න නම් කරන්න ඕන පුතා මෙන්න මේ දේවල් එකක් තමයි ස්වාභාවික සම්පත් අර පිළිබැස්මෙන් භාවිතා කරන්නට ඕනේ වනාන්තර දරුවනේ වල ගස්වැල් කපනකොට ඒ සඳහා දරුවනේ නැවත දරුවනේ අපි ගස්වැල් සිටුවීමක් කරන්නත් වෙනවා අපි ලියමු මෙන්න මෙහෙම කීපයක් පරිසරය ආරක්ෂා කර ගැනීමට තියෙන බලපෑම් දෙකක් අහන අපි කීපයක් ලියමු මෙන්න මෙහෙම මම කියන්නම් ඔක ඩිස්ප්ලේ කරලා නැහැ කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම ලියන්න පුතේ පරිසරය ආරක්ෂා කර ගන්න තියෙන බලපෑම් ලියනවා ස්වාභාවික සම්පත් අර පිරිමැස්මෙන් ස්වාභාවික සම්පත් අර පිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීම අර පිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීම ස්වාභාවික සම්පත් අර පිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීම අර පිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීම තව එකක් ලියනවා වනාන්තර එලිපෙහෙලි කිරීමේදී නව වගා භූමි ඇති කිරීම නම් වගා භූමිය ඇති කිරීම තව එකක් හරි අපි ලියනවා දරුවනේ රයිට් අපි ලියන පොතේ වෙන්නේ මෙහෙම තව එකක් ලියනවා මෝටර් වාහනවල විමෝචක වායු ප්‍රමාණය මැනීම මෝටර් වාහනවල විමෝචක වායු ප්‍රමාණය මැනීම. ඒ කියන්නේ පිටවන දුම් ප්‍රමාණය මැනලා අපිට දරුවනේ ඒ අණුව දූෂණයක් සිද්ධ වෙනවද නැද්ද කියලා පරීක්ෂා කර ගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ පොත අපි යනවා කතා කරන්න හතරවෙනි ප්‍රශ්නයට. හතර ප්‍රශ්නය. අවසාන ප්‍රශ්නට එනවා පොත. ඒක ඒ. විදුලි කාර්මිකයෙකු තම කාර්යයන්හි නිරත වීමේදී අනුගමනය කළ යුතු පූර්වෝපායන් හතරක් ලියන්න කියලා කියනවා. දැන් විදුලි කාර්මිකයෙක් තමන්ගේ කාර්යයන්වල නියැලෙද්දී පුතා අනිවාර්යයෙන්ම ආරක්ෂක සපත්තු පළඳින්නට වෙනවා. ඒ කියන්නේ පරිවාරක සපත්තු පළඳින්නට වෙනවා. ඒ වගේම දරුවනේ පරිවාරක ආවරණ යොදපු දරුවනේ ටූල්ස් භාවිතා කරන්නට වෙනවා. ටෙස්ටරය, ස්ක්‍රූප් නියන ඔය වගේ දේවල්. ඒ වගේම දරුවනේ ආරක්ෂක ඇඳුමක් පළඳින්නට වෙනවා. ඒ වගේම දරුවනේ විදුලිය හා ගැටෙන ප්‍රමාණය අවම වන ආකාරයට කටයුතු කරන්නට වෙනවා. පැහැදිලිද? හරි. විදුලි කාර්මිකයෙක් නිසා දරුවනේ ඔහු කටයුතු කරනකොට මෙන්න මේ දේවල් ගැන දරුවනේ ඔහු බෙහෙවින් දරුවනේ සැලකිලිමත් වෙනවා. ලියනවා කීපයක් මෙන්න මෙහෙම. ලියනවා. මෙහෙම ලියනවා. කාර්යයට ගැළපෙන නිවැරදි ආයුධ හා උපකරණ කාර්යයට ගැළපෙන නිවැරදි ආයුධ හා උපකරණ භාවිතය ඊළඟට නිෂ්පාදකයන් දක්වා ඇති සීමාවන් තුළ කටයුතු කිරීම නිෂ්පාදකයන් දක්වා ඇති සීමාවන් තුළ කටයුතු කිරීම ඊළඟට විදුලිය විසන්ධිකොට කාර්යයේ නියලීම තව එකක් කියනවා ගැලපෙන ආයත්තම් වලින්